ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනයේ සංවිධානයක නාරාදිත T20 ක්‍රිකට් තරගාවලිය දසුන් ශානක නායකත්වයේ දරන ග්‍රේස් කණ්ඩායමත් අසන් ප්‍රියංජන් නායකත්වයේ දරන ග්‍රීන් කණ්ඩායමත් අතර තිබුණු පළවෙනි තරගයේ අවසන් වෙන්නේ දසුන්ගේ කණ්ඩායමට ලකුණු 1ක තියුණු ජයග්‍රහණයක් ලබා දීලා. මේ තරගාවලිය සංවිධානය වෙන්නේ ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් දක්ෂ තරුණ ක්‍රීඩකයන් හඳුනා ගන්නත් එළඹෙන ලෝක කුසලාන තරගාවලිය වෙනුවෙන් කණ්ඩායම සූදානම් කරන්නත් එක්ක ජාත්‍යන්තර තරගාවලියක මට්ටමකට සංවිධාන ශක්තියකින් සජීවී විකාශයක් එක්ක පවත්වන මේ තරගාවලිය තරුණ ක්‍රීඩකයන්ට තමන්ගේ වැඩ පෙන්වන්න තියෙන හොඳම අවස්ථාවක්. අපිට ඉස්සරහ තරගවලදී බලා ගන්න පුළුවන් වෙයි කවුද මේ අවස්ථාවෙන් වැඩ ගන්න කියලා. පළවෙනි තරගයේ ක්‍රීඩකයෝ කීප දෙනෙක්ම තමන් ගැන තේරීම් කමිටුවේ අවධානය දිනා ගන්න සමත් වුණා. දසුන්ගේ කණ්ඩායමේ නායක දසුන් ශානක තමයි වඩාත් සාර්ථකම ප්‍රතිකරුවා බවට පත් වුණේ. පසුගිය කාලේ ප්‍රතිකරුවෙක් විදිහට තරමක පසුබෑමක් පෙන්නපු දසුන්ට මේ තරගාවලියේ ගොඩනගා ගන්න විශ්වාසය ඉස්සරහ තරගාවලිය වලට ගොඩක් වැදගත් වෙයි. තරුණ ක්‍රීඩකයෝ විදිහට දසුන්ගේ කණ්ඩායමට සෙල්ලම් කරන කමිල් මිෂාරත් නුවෙන්දු ප්‍රනාන්දුත් ලැබුණු පළවෙනි අවස්ථාවෙන් ප්‍රතිකරුවා විදිහට සාර්ථක වෙන්න සමත් වුණේ නැහැ. දසුන්ගේ කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩකයෝ ගත්තොත් දෙවෙනි පන්දුවාරයේ යවන්න පන්දු බාරගත්ත තාමත් අවුරුදු 20ක් වෙන අෂින් ඩැනියෙල් හොඳින් පන්දු මිශ්‍රණයක් එක්ක පන්දු යවන විදිය දකින්න පුළුවන් වුණා. ඒ වගේම පිටතනුත් යමක් කරන්න පුළුවන් වේගයෙන් පාදඟ පන්දු යවන පුලින තරංග පළවෙනි තරගයේ හොඳටම ලකුණු දා ගන්න සමත් වුණු ක්‍රීඩකෙක්. පුලින පීඩනයේ තියෙන වෙලාවේ පන්දු යවලා පන්දුවාර 4 ලකුණු 22කට යවලා කඩුලු 3කුත් දවා ගන්න සමත් වුණා. අසන් ප්‍රියංජන්ගේ කණ්ඩායමේ කැපිපෙන්න ප්‍රතිකරුවා වුණේ කමිදු මෙන්දිස්. කමිදු කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකෙක්. කමිදු නැවතත් ජාතික කණ්ඩායමට එන්න සූදානම් කියන දේ තමයි පළවෙනි තරගයේදීම පෙන්වුවේ. පැතුම් නිශ්ශංකත් හොඳ විශ්වාසයෙන් පන්දුවට පහර දුන්නත් T20 තරඟ වලට අවශ්‍ය වේගය පැතුම්ගේ ඉනිමේ තිබුණද කියන එක නම් ප්‍රශ්නයක්. පසුගිය තරගාවලියේ ශ්‍රී ලංකා සංචිතයේ හිටපු ඉෂාන් ජයරත්න පන්දු යවන්නෙක් විදිහට වඩා පළවෙනි තරගයේ ප්‍රතිකරුවෙක් විදිහට සාර්ථක වෙන්නේ ලකුණු 20ක් ලබා ගත්තත් ඒ ලකුණු 20ට එල්ල කළ පහරවල තිබුණු ආක්‍රමණශීලී බවත් පීඩනය හමුවේ ප්‍රතිකරණයේ පෙන්නපු දක්ෂතාවත් එක්ක අපි බලමු ඉස්සරහ තරගවලදී මොන මොන ක්‍රීඩකයෝ වැඩ පෙන්නයිද කියලා. මෙන්න වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත් cricket වලට කැමති ඔබ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටින් නම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් cricket ලංකාවෙතින් ඔබට සුබ දවසක්.